ලබුගම හා කලටුවාව ජලාශවල පිටාර ජලය මූලාශ්‍ර කරගත් පුස්සලි ඔය ආශ්‍රිත ගමන් මාර්ගයේදී හමුවන ප්‍රධාන නගරය වනුයේ පාදුක්කයි. ඉහළ ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් පතිතවන අවස්ථාවලදී පුස්සලි ඔයෙහි ජලමට්ටම ඉහළගේද පාදුක්ක නගරයට තබා නගරයට තදාසන්න ඔය දෙපස පිහිටි ජනාවාසවලටවත් ගංවතුර තර්ජන එල්ල වූ අවස්ථා පිළිබඳ මතක ජනයා තුළ ඇත්තේ නැහැ. පුස්සලි ඔහේ ගමන් මග බාධාවලින් තොර නිරවුල් එකක් වීම ඊට හේතුවයි. එහෙත් ඉකුත් මැයි මාසයේදී පාදුක්ක නගරයට තදාසන්න ගම්මාන රැසක් ජලයෙන් යට වූ තරම කියාපාන මේ ඡායාරූප විපතට පත් ජනයා සුරක්ෂිතව ළඟ තබාගෙන සිටින්නේ සිහි වටන ලෙස නොව අදාළ ගංවතුර තත්ත්වය ඇතිවීමට හේතුව වගකිව යුත්තන්ට ඒත්තු ගන්වාලීමේ අරමුණින්. ගම්මාන හතක් විතර ගෙවල් හාර සිගරටි ගේසරේ ගංවතුරේ පූර්ණ හානි වශයෙන් යට වුණා. ඒ යට වෙලා අපි මෙතන උද්ඝෝෂණයක් කළා. සම්පූර්ණයෙන්ම ප්‍රාදේශීය ලේකම්කාර කතා කරලා මෙතන ඇල මාර්ගය සම්පූර්ණ වැලි අයින් කළා, පුළුල් කරා. මෙතන පළල් කරපු එකෙන් හත පහක වැඩක් නැහැ. මේ කරන විනාශය නිසා ඔයෙහි ජලය පිටාර දැමීමට තුඩුදුන් බාධකයේ නිර්මාණය කර ඇත්තේ ප්‍රදේශවාසීන් නොමග යවයි. ඉඩම් කොටසක් කස්ටම් එකේ වැඩ කරන මහත්තයෙක් අරන් තියෙන්නේ. ඒ අරගෙන යා වරායට ගෙනියනවා කියලා ගල් ස්ටොක් කරා. ගංවතුර තත්ත්වය ඇතිවීමට පෙර පුස්සලියෝය රක්ෂිතේ ගොඩ ගසා තිබුණු ගල් මේවන විට ඔයට පෙරලමින් සිදු කරමින් තිබෙන්නේ ඔය ගොඩ කිරීමයි. සතිය හැම සිකුරාදාම පටන් ගන්නවා වැඩි. පටන් ගත්තාම සෙනසුරාදා ඉරිදා රජයේ කාර්යාලවල කවුරුවක් නැහනේ. ඉතින් කියන්න දැන් ගාමසේක මහත්තයා, ටීඕ නෝනා, පොලිසිය ඔව් වගේ හැම තැනටම ලියුම් බාර දීලා තියෙන්නේ. මේගොල්ලන්ට ඒක ගාණක් නැහැ. ගංවතුරෙන් පසු මහජන උද්ඝෝෂණ හමුවේ ඔය පුළුල් කිරීමට පියවරගත් පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරයා විශ්‍රාමගෙන ඇති අතර රාජකාරී ආවරණය කරන සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා විමර්ශන කළ විමසීමකදී කියා සිටියේ මෙම ගොඩ කිරීම ගොවි ජන සංවර්ධන නිලධාරී කාර්යාලයේ අවසරය මත සිදුවන්නක් බවයි. එහෙත් පාදුක්ක ගොවි ජන සංවර්ධන නිලධාරී කාර්යාලයෙන් විමර්ශන වෙත ලැබුණු ප්‍රතිචාරය වූයේ මෙම ගොඩ කිරීම සඳහා තම කාර්යාලයෙන් නිර්දේශ හෝ අනුමැතියක් ලබා දී නොමැතිය යන්නයි. වාරි අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කෙරෙන ඇලවේලිවලට පවා නිශ්චිත රක්ෂිත ප්‍රදේශයක් ඇති බැවින් ස්වභාවික ජල ප්‍රවාහයක් වන පුස්සලි ඔය දෙපස රක්ෂිත භූමියක් නිශ්චිතව තිබෙන බව සහ එය ආරක්ෂා කළ යුතු බව පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාදුක්ක ගොවි ජන සංවර්ධන කාර්යාලය පමණක් නොව මෙම ප්‍රදේශයට අදාළ වාරි මාර්ග කාර්යාලයේද දැන සිටිය යුතුයි. රක්ෂිතය ඉක්මවා පුස්සලි ඔයද ගොඩ කිරීමේ ප්‍රතිඵලය ලෙස ඇතිවිය හැකි අනාගත ආපදා කල්තියා හඳුනාගත නොහැකි අදාළ කාර්යාලවල වගකිව යුත්තන් යනු මහජනයාට ව්‍යසන ළඟා කරවන්නන් නොවේද? කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුනි මේ ඔබේ අවධානය පිණිසයි.